සුබ දවසක් ඔයාලා හැමෝටම ආතරයිටිස් ආතරයිටිස් කියවම ඔයාලා දන්නවා මේ ආතරයිටිස් ආකාර කිහිපයක්ම තියෙනවා ඉතින් ඒ ආකාර අතරින් බරපතලම රෝගී තත්ත්වය වෙන රොමැටොයිඩ් ආතරයිටිස් ගැන අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු රොමැටොයිඩ් ආතරයිටිස් කියන්නේ මොකක්ද කොහොමද මේක අපිට හැදෙන්නේ සහ රෝග ලක්ෂණ මොනවාද කියලා අපි කතා කරමු ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳෙන්න මම හිතනවා ඔයාගේ දැනුමට මේ දේවල් ගොඩක්ම වටිනවා හරි මොකක්ද මේ රොමැටොයිඩ් ආතරයිටිස් කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මේක ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් අපේ සෛලවලට වැරදීමකින් පහර දීමක් තමයි මේකෙදි වෙන්නේ වැඩිපුරම අපේ සන්ධිවලට තමයි මේක බලපාන්නේ ඒ කියන්නේ අපේ අත්වල සහ කකුල්වල ඇඟිලිවල ඊළඟට මැණික් කටුව දන හිස වලලු කර වගේ තැන්වල තමයි අධික වේදනාවක් එක්ක මේ තත්ත්වය වැඩිපුරම බලපාන්නේ හරි අපේ සන්ධිවල කම්පන අවශෝෂකයක් විදියට කාටිලේජ තියෙනවා අන්න මේ කාටිලේජ වලට එකටම හානි වීම සිද්ධ වෙනවා ඉතින් මේ තත්ත්වය ටික කාලයක් තිබ්බම අපේ සන්ධි විකෘති වෙන්න පුළුවන් අධික වේදනාවකුත් එක්කම ඉතින් මේ රොමැටොයිඩ් ආතරයිටිස් වලට මුල් කාලෙදිම ප්‍රතිකාර කිරීම අනිවාර්යයි හරි දැන් මේ රොමැටොයිඩ් ආතරයිටිස් කියන එක අපේ සන්ධිවලට විතරක්ම නෙමෙයි බලපාන්නේ දැන් මේක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලින් කරන වැඩක්නේ. ඉතින් මේක ප්‍රධානවම අපේ සන්ධිවලට බලපෑවට අපේ ශරීරයේ තවත් කොටස් වලට මේ රොමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය බලපානවා. ඒ තමයි අපේ සම, ඇස්, මුඛය, පෙනහළු සහ හදවත වගේ තැන්වලට මේක බලපානවා. හරි ඊළඟට සාමාන්‍යයෙන් මේ රොමැටොයිඩ් ආතරයිටිස් පිරිමි අයට වඩා ගැහැණු අයට හැදෙන සම්භාවිතාවය වැඩි. තුනෙන් දෙකක් විතර ගැහෙන අයට හැදෙනවා ඊළඟට සාමාන්‍යයෙන් ඕනිම කෙනෙකුට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ රොමැටොයිඩ් ආතරයිටිස් අවුරුදු 30ත් 60ත් අතර කාලවලදී තමයි වර්ධනය වෙන්න පටන් ගන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 60න් පස්සේ විතර රෝග ලක්ෂණ ඇති වෙනවත් එක්කම රොමැටොයිඩ් ආතරයිටිස් බවට පත් වෙනවා හරි අපි දැන් කතා කරමු මේ රොමැටොයිඩ් ආතරයිටිස් වල රෝග ලක්ෂණ ගැන එකටම සමහර අයට මේ රෝග ලක්ෂණ වේගයෙන් හරි ඉක්මනට එනවා. සමහර අයට මේක හිමීට හිමීට අවුරුදු ගාණක් තිස්සේ තමයි සන්ධි රෝග වර්ධනය වෙන්නේ. හරි රෝග ලක්ෂණ ගැන කතා කරද්දී අපේ සන්ධි කිහිපයකම වේදනාවක්, ඉදිවීමක්, තද ගතියක් හෝ මෘදු ගතියක් දැනෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදේට නැත්තම් ගොඩක් වෙලා ඉඳගෙන ඉද්දී හරි මේ තද ගතිය සහ වේදනාව දැනෙන්න පුළුවන්. ඊළඟට මේ රොමැටොයිඩ් ආතරයිටිස් තියෙන අය හැම වෙලාවෙම කියන දෙයක් තමයි කිසිම වැඩක් කරන්න බෑ හරිම දුර්වලයි. ඒ කියන්නේ මේ තත්ත්වෙදී ඇතිවෙන නරකම රෝග ලක්ෂණය තමයි මේ අධික තෙහෙට්ටුව. හරි දැන් මේ රොමැටොයිඩ් ආතරයිටිස් අපිට ඇතිවෙන හේතුව මොකක්ද? ඇත්තටම මේකට හරි හේතුවක් හොයාගෙන නෑ. සමහර විට මේක ජානවලින්, හෝමෝන වෙනස්කම් වලින් සහ පාරිසරික සාධක නිසා මේක ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ශරීරයට වෙන රෝගවලින් ආරක්ෂා කරන එකනේ කරන්නේ. හැබැයි මේ රොමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වයේදී මොකක්ම හරි දෙයකින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උනන්දු කරනවා අපේ සන්ධිවලට පහර දෙන්න කියලා. හරි දැන් කතා කරමු රොමැටොයිඩ් ආතරයිටිස් වර්ධනය වෙන්න හේතු මොනවාද? එකටම ඔයාගේ පවුල් ඉතිහාසය බලපානවා. රොමැටොයිඩ් ආතරයිටිස් තියෙන ළඟම ඥාතියෙක් ඉන්නවා නම් ඔන්න ඔයාටත් පොඩි රිස්ක් එකක් තියෙනවා. ඊළඟට ලිංගිකත්වය. ඒ කියන්නේ ඔයා ගැහැණියක් නම් ඔයාට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය පිරිමි අයට වඩා දෙතුන් ගුණයක් වැඩි. හරි ඊළඟට අධික දුම්පානයත් හොඳ නැහැ. ඊළඟට අධික තරබාරුවක් තියෙනවා නම් මේ රොමැටොයිඩ් ආතරයිටිස් හැදෙන්න පුළුවන්. හරි දැන් ඔන්න ඔයාගේ රුධිර පරීක්ෂණයකින් ඔයාට රොමැටොයිඩ් ආතරයිටිස් තියෙනවා කියලා ඔයාගේ වෛද්‍යවරයා හඳුනාගත්තොත් ඔන්න ඔයාට ඒ අදාළ ප්‍රතිකාර නියම කරනවා මේ කතා කරන්නේ රෝග ලක්ෂණ වැඩි වෙන්නත් කලින්
ආතරයිටිස් හැදෙන මුල් කාලේ ගැන හරිද ඉතින් දැන් ඔයා කල්පනා කරයි මට ලොකුවට රෝග ලක්ෂණත් නැහැ බෙහෙත් ගොඩකුත් බොන්න ඕනේ ඉතින් මම මේ කියන්න හදන්නේ එහෙම මුල් කාලෙදිම හරියට බෙහෙත් අරන් මේ රොමැටොයිඩ් ආතරයිටිස් පාලනය කරේ නැත්නම් ඉස්සරහට ලොකු අමාරුවක ඔයා වැටෙන්න පුළුවන් හරි මේ රොමැටොයිඩ් ආතරයිටිස් වලට ප්‍රතිකාර මොනවාද කියලා අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු. ඉතින් අමතක නොකර subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.